රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයිබෝවන් සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන ඉදබ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල දැක්කොත් බුවා දැක්කේ නැතිනම් පැන්නුවා VIP සහ VVIP රත්රන් සහ රට විරුවන්ගේ ඇපල් ගෙඩිය ගැන අද ටෙලිවැකියෙන් මිහින්තලේ ගලවගෙන කොළඹ ගෙනියන්න එතකොට රාජ්‍ය අනුග්‍රහයට ලේසි මිහින්තලේ විහාරාධිපති හිමි කියයි මේක ගලවාගෙන ගිහිල්ලා කොළඹ හයි කරලා ඊට පස්සේ ඔය දානපති ඔක්කොම ඇවිල්ලා පූජාව තියන්න සල්ලි දෙයි එළඹෙන පොසොන් උත්සවයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අනුග්‍රහය ලබා ගැනීම සඳහා ඊයේ දින මහා සංඝරත්නය මිහින්තලේදී පිණ්ඩපාත චාරිකාවක් ආරම්භ කර තිබුණා මිහින්තලා පුදබිම අසලින් එය ආරම්භ වුණා මෙතර පොසොන් උත්සවයට රාජ්‍ය ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නැති බවයි මෙහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කරන්නේ පොසොන් එකට පැමිණ සදැහැතියන්ට අවශ්‍ය කරන විදුලිය සැපයීම සඳහා ඒ විදුලි සවිකිරීම සිද්ධ කළා 12 පහ වෙනකොට හයි කරලා තිබුණු සියලුම විදුලි බුබුලු ටික ගලවලා ආරංචියේ හැටියට තමයි සභාපතිවරයා පිනටපත් වෙන දේශපාලන පත්වීම සභාපතිලා ඉන්නෝනේ ඒ සභාපතිවරයාට කවුරු හරි ජනාධිපති හෝ අගමැති හෝ විදුලි ඇමති කියන්න ඇති දෙන්න එපා කියලා. 150ක් දායකත්වයේ දරනවා පොසොන් පින්කම් කරනකොට මම දන්නේ නැහැ මේ පාර එහෙම එකක් තියනවද කියලා. එහෙම දැනුම් දීලා නැහැ. ඉතින් දැනුම් එහෙම තියෙනවා නම් මේ හයි කරලා තියෙන විදුලි බිබුලු ටික ගලවයියි. පින්නපාතේ නොගිහින් දැන් බෑනේ මේ වැඩේ කරන්න. මෙන්න රාජ්‍ය උත්සවයක් කියලා ගැසට් කරලා තියෙන පින්කමට කරන සැලකිල්ල. කුඩම්මගේ සැලකිල්ලකුත් නෙවෙයි දැන් ඒක. හොඳටම සලකන්නේ දැන්. පාර්ලිමේන්තුවට මේ ගිහිල්ලානේ. බන්දුල ගුණවර්ධන ආර්ථික ඔස්තාර කියන 31ක් දුන්නලු. පෙරහැර කරන්න බෑ නැටුම් කණ්ඩායම් ටිකටයි ගමනාගමනයටයි ලක්ෂ 33ක් යනවා. සිහි කල්පලාවක් නැති පොයේ අඳුරක් නැති අගමැතිලා නින්නේ. ඇසල කියන අවසානේ පොසොන් ගිහිල්ලා ඇසල වෙනවා. ඉතින් ඒ මට්ටමට අද පාර්ලිමේන්තුවේ සිහි කල්පනාව නැති මිනිස්සුන්ත් එක්ක කොහෙද මේ පොසොන් එකක් මේ රට කරන්නේ. මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන මේක ගලවාගෙන ගිහිල්ලා කොළඹ හයි කරලා ඊට පස්සේ ඔය දානපති ඔක්කොම ඇවිල්ලා පූජාව තියන්න සල්ලි දෙයි. ඉතින් මේක මිහින්තලේනේ පිහිටලා තියෙන්නේ. ඉතින් මිහින්තලේට මිනිස්සු වෙනවනේ ලක්ෂ සංඛ්‍යා ජනතාවක්. ඒ එන ජනතාවට පහසුකම් ටික සපයන්න ඕන කියන එක තමයි මම කියන්නේ. කෙසේ වෙතත් අප මෙම චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් සිදු කළා. මිහින්තලා පොදුබිමේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හෝ කිසිවෙකුත් ක්‍රියා කර නැති බවයි එහිදී ඔවුන් ප්‍රකාශ කළේ. මේ අතර මිහින්තලා පොදුබිමේ ආලෝක පූජාවට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ලබා දෙන 50%ේ දායකත්වය මෙවර ලබා දී නැති බවත් අප කළ විමසීමේදී ඔවුන් තහවුරු කළා. වෙනදා ආලෝක පූජාවේ අනුග්‍රාහකත්වය දරන අනෙක් ආයතනයේද තවම තීට සූදානම් බවක් සඳහන් කර නැති බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මිහින්තලේ පොසොන් කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ඔහුගේ වැටුප පොසොන් උත්සවයේ ආලෝක පූජාව සඳහා පරිත්‍යාග කර තිබුණා. මන්ත්‍රීවරයා නියෝජනය කරමින් ඔහුගේ ලේකම්වරයා නායක හිමියන්ට මූල්‍ය පරිත්‍යාගය සිදු කරනු ලැබුවා. එතුමාගේ සම්පූර්ණ වැටුප 54,285ක්. මේ අතර රාජ්‍ය පොසොන් උත්සවයේ විදුලි ආලෝකය සඳහා රජෙන් කිසිදු සහයක් ලැබෙන්නේ නැති බවට මිහින්තලේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණා. තනි බලයක් එන්නේ විදුලිය දෙන්න මේ ප්‍රතිපාදන සපේන තෙක් විදුලිය දෙන්න එපා කියලා බලමාල නියෝගයක් දීලා තියෙනවා. ඒකනේ කියන්නේ. ප්‍රධාන දේ තමයි විදුලිය. රාත්‍රී කාලයට බෑනේ මේ විදුලිය නැතුණු. ඉස්සරහට පන්දම් පත්තු කරගෙන තමයි මිහින්තලාව තරණය කරන්න වෙන්නේ. ඔන්න ඒකේ පළවෙනි අඩහැරේ මේ පුසුන් එකෙන් පටන් ගන්නවා. මෙතුමාලගේ මට්ටමින් මෙතුමාලා දැනුම් දීලා තිනවා ලැබෙන්න පුළුවන් ප්‍රමාණය ලබා දීලා තියලා කියනවා. නමුත් අර අත්‍යවශ්‍ය තමයි විදුලිය. මේ අතර පොසොන් උත්සවයේ ආලෝක පූජාව සහ පෙරහැර සිදු කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මිහින්තලේ විහාරාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ නිරත වුණේ මෙලෙසින්. කරගන්න මේ ජනතා විරුද්ධව මේ වැඩේ කරන්නේ
දූෂණය වංචාව අක්‍රමිකතාවයේ සහ අකාර්යක්ෂමතාවයේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 279 වෙනි ටෙලිවැකිය ලියන්න හිතාන හිටියේ ජනක රත්නායක ගැන නමුත් අද ලියන්නේ ගුවන්ගත වීම රත්තරන් කුඩු සහ ප්‍රභූහුන් ගැන ගුවන්ගත වෙන්නේ ඉතින් ගුවන් තොටුපළින්නේ නේද ඒ නිසා මුලින්ම ගුවන් තොටුපළ ගැන ලියලා ඊට පසුව මාතෘකාවට එමු හොඳේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මත්තල නෙවෙයි හොඳේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එක ගැනත් නෙවෙයි මොකද මත්තලයි ශ්‍රී ලංකන් එයාර්ලයින් එකයි දැන් ණය කන්දක් බවට පත් වෙලානේ තියෙන්නේ නේද පත් වෙලා නෙමෙයි පත් කළා හොඳේ දැන් මුලින්ම බලමුකෝ ගුවන් තොටුපළක් රටකට වටිනවද ඕනේද කියලා නේද ඔවුනේ ඒක අවිවාදාත්මක රටේ ආර්ථිකයට මහඟු දායකත්වයක් දෙන තැනක් ඒ රටවල ඇති ගුවන් තොටුපළවල් හොඳේ එකක් රැකියා දහස් ගණනක් ගුවන් තොටුපළ පදනම් කරගෙන නිර්මාණය වෙනවා ගුවන් මගින්ට අමතරව බහණ්ඩ ප්‍රවාහනය ඒ රටට ඩොලර් උපයලා දෙනවා නේද ඒ නිසා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අපේ රටට සම්පතක් දැන් ඊළඟට බලමු මේ ගුවන් තොටුපළින් යන එන අය මේ සරලව කොටස් දෙකකට බෙදෙනවා සෝදේශිකයින් සහ විදේශිකයින් කියලා නේද මේ කොටස් දෙකත් සාමාන්‍ය මගින් සහ VIP VVIP කියලා බෙදා ගෙන තියෙනවා. දැන් මේ සාමාන්‍ය මගින් කියන්නේ අපිට හොඳේ අපේ රටේ නම් ඉතින් මේ ඒ සාමාන්‍ය මගේ පිරිසට තමයි අර මේ රට විරුවන් ඔව් ආන් එයාලා අයිති වෙන්නේ සාමාන්‍ය මගින්ට. හොඳේ මැද පෙරදිග කොරියාව ආදී රටවල කඹුරල රටට විදේශ ප්‍රේෂණය වෙන අය ඉන්නේ ආන් ඒ රට විරුවන්. හරි. ඒගොල්ලෝ තමයි. අර එතකොට මේ දන්නේ නැතිකමට මේ අරන් එන්නේ ඔය ඇපල් ගෙඩියක් මිදි පැකට් එකක් එහෙම බෑග් වල නේද? ඒ අහුනාම කුණු කූඩේට දාන්නේ ඒවා. ඔව්. ආන් එතනට කියනවා ගුවන් තොටුපළේ කස්ටම් එක කියලා. එහෙමත් නැත්නම් රේගෝ කියලා. හොඳේ. ඔය පළතුරු එළවලු පැලජාති ඒවා එහෙම ගේන්න බෑ. හරිද? ඒක නීති විරෝධී. ක්වොරන්ටයින් නීතියට අනුව වැරදි. වැරද්ද කවුරු කළත් වැරදිනේ නේද? ඉතින් ඒ නිසා ඔය රට ඉඳලා එනකොට ඇපල් දොඩම් මේ ගස් ජාති එහෙම ඒවා අරන් එන්න එපා. හොඳේ. මේ රත්තරන් බිස්කට් සහ කුඩු ගේන්නත් බෑ. හරිද? මේ තව බැරි ඒවා තියෙනවා. වෙන දවසක ලියමුකෝ. මේ බැරි දේවල් ඒ කියන්නේ ගේන්න බැරි දේවල් සාමාන්‍ය මගින්ට වගේම අර VIP සහ VVIP ඔයගොල්ලන්ටත් බෑ හරිද දැන් බලමු VIP සහ VVIP කියන්නේ කාටද කියලා නේද VIP කියන්නේ a very important person කියන එක ඉතා වැදගත් මිනිස්සු හරිද VVIP කියලා කියන්නේ very very important person කියන එක ඒ කියන්නේ මේ හොඳටම වෙරි වුණ අයට එහෙම නෙමෙයි ඈ හොඳටම වෙරි වුණාම කියන්නේ කන මදියා ගන්නට බිව්වා කියලා නේද very important person කියන්නේ හොඳටම හොරා කාපු සහ very very important person කියන්නේ හොඳටම හොරා කාපු කියන එකත් නෙවෙයි හොඳේ හොඳටම හොරා කාපු අය මේ VVIP සහ VIP ගොඩේ ඉන්න පුළුවන් හරිය මේ අයට තමයි ඔය ප්‍රභූ කියන වචනයත් භාවිත කරන්නේ ප්‍රභූ ප්‍රභූ පර්යන්තය කියලා එකකුත් තියෙනවා ඔය හිඳලා හිටලා නිතරම ඇහෙනවා VIP moment එහෙම හරියට ඇහෙන රටක් මේක ඒ නිසා දැන් බලන්ට එපාය කවුද මේ VIP එහෙමත් නැත්නම් VVIP ලා එහෙමත් නැත්නම් ඉතින් අනේ අම්මේ මේ ප්‍රභූලා කවුද කියලා නේද අපේ රටේ නම් මේ අමුතුම ප්‍රභූ පැලැන්තියට මුලින්ම දාගෙන ඉන්නේ මන්ත්‍රීලා මැති ඇමතිලා අගමැතිලා ජනාධිපතිලා තානාපතිලා එහෙම දිගූ ලයිස්තුවක් තියෙන හොඳේ ඒ ලයිස්තුවට ඔය සමහර ව්‍යාපාරිකින් ක්‍රීඩකින් එහෙමත් අයත් වෙනවා දැන් මේ VIP හෝ VVIP ලා රට යනකොට ගිහින් එනකොට වෙනම ලයින් එකක් එහෙමත් නැත්නම් සුපිරි රේගු පාරක් තියෙනවා. හොඳේ. ඔය රට විරුවන් එනකොට යනකොට හම්බෙන ලයින් එක එහෙම නෙමෙයි. හොඳේ. ඊට වඩා අතිවිශිෂ්ටයි සර් වගේ පාරක්. හොඳේ. ආන් ඒකෙන් තමයි අර පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් දැන් ඔය ඇවිල්ලා අහු වුණේ. පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීව මාට්ටු වුණේ ආන් එතනදී. මහජන නියෝජිතයව අහු වුණේ. හොඳේ. මොනවා එක්කද කෝටි 8ක රත්තරන්. රත්තරන් කිලෝ 3 මාරක්. නිකම් මේ ගෙදර උයන්ට බොම්බයි ලුණු එහෙම ගෙනාවා වගේ නේද? ඒකත් ඉතින් ඒ කියන්නේ මේ බොම්බයි ලුණුත් කිලෝ 3 මාරක් විතර එකපාර ගන්න පුළුවන් වෙන්නේ මේ ಜಾති ප්‍රභූලටම තමයි. ඈ අර රට විරුවන්ගේ ලයින් එකෙන් මේ ගෙදර එන යන අයට ඉතින් ගන්න පුළුවන් වෙන්නේ ඉතින් බොම්බයි ලුණු කිලෝ ගණන් නෙමෙයිනේ නේද? 250ක් 500ක් තමයි. අතව එකක් ඉතින්. අලි සබ්රි රහීම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රී එහෙමත් නැත්නම් මහජන නියෝජිතයා මේ
මේ ජංගම දුරකතන 91කුත් අරන් ඇවිල්ලාලු. ඡන්දයක් පේන තෙක් මානෙක නෑ නේද? ඡන්දයක් තිබ්බනම් අනේ ඉතින් මිනිහට කියන්න තිබුණා ඡන්දදායකින්ට බෙදන්න ගෙනාවා කියලා නේද? අර රට විරුවන් එනකොට දුක් විඳලා අම්මට හරි බිරිඳට හරි දෙන්න ওই ජංගම දුරකතනයක් අරන් එනකොට ඒක අල්ල ගන්නවා. ආන් ඒ වගේ තමයි මේ ජංගම දුරකතන 91ම අහුවෙලානේ නේද? දැන් වැදගත්ම කතාව කෝටි 8ක විතර රත්තරන් සහ ජංගම දුරකතන 91ක් එක අලි සබ්රි කියන පාර්ලිමේන්තු മന്ത്രി අහුණ එක නම් නෙමෙයි. හරිද? මේ VIP පරයන්තයේදී මීට පෙර මේ ජාතියේ පොරක් අහුවෙලා තියෙන්නේ 1978දී අහුවෙලා තියෙනවා පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙකුන්ගේ නම අනුර ඩැනියෙල්. අන්තිමට മന്ത്രിකමත් නැති වුණාලු. අවුරුදු 45කට පස්සේ හරි ඉතින් නේද? බලන්ටකෝ සියඹලා කාපු පොරක් අල්ලගත් එකම මදැයි නේද? VIP VVIP උන්දලා මේ අවුරුදු 45 ඇතුළෙම අනේ අප්පච්චි සියඹලා කාලම නැහැ කියලා දැන් අපිට සතුට වෙන්න පුළුවන් නේද? එහෙම රටක ඉඳීමත් මොනතරම් ආඩම්බරයක්ද නේද? හොඳයි ඉතින් දැන් මේ උන්දව සාමාන්‍යයෙන් දින 14ක් රක්ෂිතේ එහෙම තියන්න පුළුවන් කියලායි කියන්නේ. ඊළඟට ඔය බහණ්ඩවල වටිනාකම් වගේ තුන් ගුණයක් දඩ ගහන්නත් පුළුවන් කියලායි කියන්නේ. එහෙම ගත්තොත් මිනිහට කෝටි 25ක් විතර ගෙවන්න එනවා නේද? නමුත් මිනිහා මොනවා වුණත් වාසනාවන්ත මිනිස්සයා. මේ නීතියේ ප්‍රශ්නයක් නෙමෙයි මිනිහා වාසනාවන්තයි. හොඳේ ඒ නිසා රහීම්ගේ කෝටි 7 මාර්ක රත්තරන් සහ රුපියල් ලක්ෂ 42ක ජංගම දුරකතන ටික ඔන්න රාජසන්තක කළාලු ඈ. දඩේකුත් ගැහුවලු. දඩේ රුපියල් ලක්ෂ 75යි නේද? නරකත් නෑ නේද? මරු බිස්නස් එක. දැන් මේ පුද්ගලයාව පොලිස් අත්අඩංගුවට එහෙම ඒව මුකුත් නෑ. හොඳේ මීට පෙර කී වතාවක් මේ මිනිස්සයා මේ VIP එකෙන් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවද කියලා ඇත්තටම හොයන්ට ඕනේනේ. මේ බිස්නස් එක මීට පෙර කරලම නැද්ද? මිනිහා මේ සියඹලා කාපු පළවෙනි වතාවද නේද? ඇල්ලුවට මල් මිටක්. නමුත් ඉතින් 7-5කට වටින්නේ නැති නීතියක් ඈ. දැක්කොත් බුවා, නොදැක්කොත් පැන්නුවා කියලා. නීතිය කොහම වුණත් ලැජ්ජාවක් තියේනම් මේ උන්දට රෙදි ඇඳගෙන ආයේ පාර්ලිමේන්තු එන්ට පුළුවන්ද කියලා ප්‍රශ්න කරනවා. මොකද ඉතින් තවත් රෙදි නැති අය එතන ඉන්න නිසා එන්න පුළුවන් නේද කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය give you international career boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. මට දැන් ඉස්සරට වඩා හොඳට පේනවාමයි පුතේ. බිනීමට එහා ගිය දැක්මක් Vision Plus S කණ්ණාඩි මතුගම. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා ඔබගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් හමු වෙමු 10:12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.